අයිබෝවන් ඔබ මේ එක්වන්නේ සියත ටීවී ප්‍රධාන පුවත් විකාශයත් සමගින් මම හර්ෂ මුදන්නක ප්‍රථම නවදානිය ප්‍රධාන පුවත් සිරස්තල වෙත තුර්කියට හමුදා කුමන්ත්‍රණය 161ක් මරුත තත්වය පාලනය කළා රටේ බලය ඇල්ලීමට ආ හමුදාවේ 2000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට තුර්කි ජනපති කියයි සමෘද්ධි ලාභීන්ට විධිමත් ක්‍රමවේදයක් තුර්කිය හා ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක පැවති ගැටුම් නිසා ඔලිම්පික් කුලලේ ආරක්ෂාවට තර්ජනයක් අනුග්‍රහය සුඳුරු සීනක සිසිල තරම් ලොව සිහින සියල්ල සිසිල් වර්ල්ඩ් ලොව නැකන අපේ මතන දිනපතා වැඩි වෙන බඩු මිල ගැන ඔබේ අදහස කුමක්ද කවුරු මොනා කිව්වත් බෙස්ප ප්‍රොඩක්ට්ස් බෙස්ප ප්‍රයිස් තියන්නේ අපිකෝ සුපර් සෙන්ටර් වල විතරනේ බාණ්ඩ 500කට වඩා 125ක වට්ටමක් ලබා ගන්න අපිකෝ සුපර් සෙන්ටර් අනුග්‍රහය මෞබිමට ශක්තියක් මෙල්වා ඊයේ රාත්‍රියේ සිට තුර්කියේ රාජ්‍ය බලය දෝලණය වීම නිසා ජාත්‍යන්තර දේශපාලන කරළිය අද වඩාත් තුනසුම් වුණා. ඒ කුමන්ත්‍රණයක් මගින් රාජ්‍ය බලය අල්ලා ගැනීමට එරට හමුදාව උත්සාහ දැරීමත් සමගයි. රාජ්‍ය පාර්ශවයේ මැදිහත් වීම හමුවේ හමුදා කුමන්ත්‍රණය අසාර්ථක වූ නමුත් එහි අවසන් ප්‍රතිඵලය ලෙස පුද්ගලයන් 161 දිනකට සිය ජීවිත අහිමි වුණා. දිවි අහිමි වුවන් අතර සිවිල් වැසියන්ද වන බව විදේශ වාර්තා සඳහන් කළා. එසේම කුමන්ත්‍රණයේදී හටගත් ගැටුම් හමුවේ තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව වාර්තා වන්නේ 1040ක් ලෙසයි. රාජ්‍ය පාලනීය තමන් යටතට ගත් බව තුර්කි හමුදාව ඊයේ රාත්‍රියේ එරට රාජ්‍ය රූපවාහිනිය හරහා නිවේදනයක් නිකුත් කළා. නිවේදනයක් නිකුත් කරමින් හමුදාව පැවසුවේ සාම කවුන්සිලයක් මගින් රාජ්‍ය බලය මෙහෙවන බව හා රට පුරා හමුදා නීතිය මෙන්ම ඇඳිරි නීතියද ක්‍රියාත්මක බවයි. එසේම වත්මන් රජයේ විසින් බිනදමා ඇති ප්‍රජාතන්ත්‍රවාදීය ව්‍යවස්ථාව නීතිය නිදහස මෙන්ම මානව හිමිකම් නැවත ස්ථාපිත කිරීම සඳහා කුමන්ත්‍රණය මෙහෙවන බව අදාළ නිවේදනයේ මගින් හමුදාව පවසා තිබුණා. එම නිවේදනය නිකුත් කරන විටත් තුර්කි හමුදාව විසින් එරට හමුදා මුලස්ථානීය රාජ්‍ය රූපවාහිනිය හා පාර්ලිමේන්තුව මෙන්ම අගනුවර පිහිටි ජනාධිපතිවරයා සතු ගොඩනැගිලිවල බලය අත්පත් කරගෙන තිබුව අතර මහජනතාව හට සමාජ ජාලා වෙබ් අඩවිය වෙත පිවිසීමද තහනම් කර තිබුණා. එසේම හමුදා ට්‍රක් රථ මගින් ඉස්තාම්බුල් නුවර පිහිටි ප්‍රධාන පාලම් සියල්ල පහේ අවහිර කර තිබුව අතර රාත්‍රියේ පුරාවට අන්කාරා හා ඉස්තාම්බුල් නුවර පිහිටි මාර්ගවල සන්නද්ධ හමුදාව හා හමුදා ට්‍රක් රථ සැරිසරන අයුරු විදේශ මාධ්‍ය වාර්තා කළා. අනතුරුව අගනුවර පිහිටි ජනාධිපති මන්දිරයේ වෙත හා පාර්ලිමේන්තු සංකීර්ණයේ වෙත කුමන්ත්‍රණකාරී හමුදා පාර්ශවයට අයත් ප්‍රහාරක යානා මගින් බෝම්බ හෙලා තිබුණා. එසේම කුමන්ත්‍රණීය ක්‍රියාත්මකව පැවති ඊයේ රාත්‍රියේ පුරාවටම අන්කාරා අගනුවර හා ඉස්තාම්බුල් නුවරට ඉහළ අහසේ හමුදාවට අයත් ප්‍රහාරක යානා හා හෙලිකොප්ටර් යානා පියාසර කළ බවයි විදේශ වාර්තා පැවසුවේ. එසේම අංකාරා අගනුවර හා ඉස්තාම්බුල් නුවරින් රාත්‍රියේ පුරා වෙඩි ශබ්ද ඇසුණු බව එහි රැඳී සිටින විදේශ මාධ්‍යවේදීන් පැවසුවා. එසේම සුප්‍රකට ටක්සීම් චතුරාශ්‍රයේද කුමන්ත්‍රණ පාර්ශවයේ විසින් සිය පාලනයට නතු කරගෙන තිබුණා. මෙම කුමන්ත්‍රණයත් සමගින් ඊයේ රාත්‍රියේ සිට අංකාරා හා ඉස්තාම්බුල් නුවර සිදු කෙරෙන සියලු ගුවන් ගමන් කටයුතුද අඩපණ වුණා. කුමන්ත්‍රණය සිදු වූ ඊයේ දිනේදී තුර්කි ජනාධිපති රිසෙප් තයිප් එර්ඩොගන් නිවාඩුවක් ගත කිරීම සඳහා එරට මාමරීස් නිකේතනයේ වෙත පිටත්ව ගොස් සිට ඇති බවයි වාර්තා උනේ. කුමන්ත්‍රණය සැලවූ වහාම ජනාධිපතිවරයා ගුවන් මගින් ඉස්තාම්බුල් නුවරට පැමිණි අතර ඔහුට පක්ෂපාතී පිරිස් විසින් ඔල්වරසන් නංවමින් ජනාධිපතිවරයා පිළිගෙන තිබුණා. තමන් පිටවී සුළු මොහොතක් ගතවීමත් සමග මාමරීස් නිවාඩු නිකේතනයේට කුමන්ත්‍රණකරුවන් විසින් බෝම්බ හෙලා ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ. අනතුරුව කුමන්ත්‍රණය මැඩ පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා විසින් රාජ්‍යයට පක්ෂපාතී හමුදාව වෙත නියෝග ලබා දුන් අතර සිය ජංගම දුරකථනය හරහා වීඩියෝ පටයක් නිකුත් කරමින් කුමන්ත්‍රණයට එරෙහිව නැගී සිටින්නේ
तुर्की वेसियांगेटक प्रजा बे पिबिदी मेहरू को बलवेगे विश्वास जनाधिपति वरिया जनाधिपति वरिया नियोग अंकारा अगनुवरट इस्तांबुल नुवरट अतिल राज्य हमुदा बबिसेन हमुदा मुलास्तानी जनाधिपति मंदिर पार्लिमेंट वेमेन सियलु उपाय मार्गिक मुलास्तान बल बलय यली अल्ला गनुलेबुआ एसेम कुमांत्रनकारी पार्श्व विसेन रंदबागन सिटी हमुदा प्रधानी वरियाद हमुदा बबिसेन निदास करगेन तिबुना कुमांत्रनकारी हमुदा कंडायम भाविता कल प्रहारक जेट्याना बलट प्रहार एल्लकोट बिमहिलने लेसाई अग्रामाति वरिया रजेट पक्ष हमुदा बबित नियोग लबा दिए तिबुने तत्वे सामकामी वेमेन अनतुरुव प्रजाव अमतु जनाधिपति वरिया कुमांत्रणीय अवसान बब निवेदने कला एयानुव कुमांत्रणीय संबंध हमुदा सामाजिकीन 2839 दिनकु अत्तरंगुवट पात्वति बेडबा एसेम कुमांत्रणीय संबंध सिटी तबत हमुदा बटीन 200 दिनकु हमुदा मूलस्थानीय तुलदी राज्य पार्श्वयट भार वी तिबुना एसेम कुमांत्रणीय संबंध तबत हमुदा निलधारीन बोहो पिरिसक् जीविताक्षयट पात्व ऐति बबाई विदेश वार्ता सदहन कले कुमांत्रणीय संबंधीन अमेरिकाव प्रमुख लोक प्रबलीन रसकगे अवधानीय यमुना मीट पेरेद 1960 वसरे सिट मेदाक्वा ऊ काले तुलदी तुर्किय तुल हमुदा कुमांत्रण हतरक क्रियात्मक वेति बेडमा केसे वेतात समस्त तुर्किय में लोक प्रजावद कलबु मेम हमुदा कुमांत्रणीय मेहे ऊये कौरुंदयान मेतेक अनावरणीय बीन है मेयातर तुर्की हमुदा कुमांत्रणीयन श्रीलंकिकेन किसुवेकुटात बलपैमाक ऐति वी तिबेन बबट मेतेक तोरतुराक लबी नोमैति बब विदेश कटयुतु अमात्यांशय पवसनवा तुर्किय तुल मेबन विट मतुवे ऐति अर्बुदकारी तत्वयात समग श्रीलंकिकेन पीडावट पत्व सिटिन्नेद यन्न पिलिबंदव मेतेक वार्तावे नोमैति बब विदेश कटयुतु अमात्यांशय पवसनवा तुर्किय सिटिन श्रीलंकिकेन पिलिबंद तोरतुरु लबा गैनीम सदहा विदेश कटयुतु अमात्यांशय मगिन विशेष दूरकथन अंकयक हंदुन्वा दी ऐति अतर A.0.0.9.0.5.3.4.0.1.2.1.5 यन दूरकथन अंकयई तुर्की हमुदा कुमांत्रणीयन श्रीलंकिकेन किसुवेकुटात बलपैमाक एल्लवी नोमैति बबट किसिदु तोरतुरक मेमन विटात अनावरणीय वी नोमैति बबई तुर्की श्रीलंका तानापति कार्यालय वेडिदुरटात सदहन कले एरट तानापति पीएम अमीसा महता पवसन्ने मेमन विटात ए संबंधयेन सोया बलमिन सिटिन बबई ऐतिहासिक रुहुणु महा कतरगम असल मंगल्येट अग्रामात्य रणिल विक्रमसिंह महता ईए सहभागी उना एमेन्म अग्रामात्यवरया तेदिन निलसंचारयक् सदहा हेट दिनीये सिंगापुर बलापीठत्व यामटद नियमितायि किरिवेहेर पुदबिमट पैवेनी अग्रामात्य रणिल विक्रमसिंह महता आगमिक वतावत्तुल निरत वू अतर महा संगरत्ने पिरित सज्जायना करबिन अग्रामात्यवरयाट आशीर्वाद पलकला किरिबेहेर रजमहा विहाराधिपति पूज्य कोबवक दम्मिंद स्वामीन्वहन्से बेहदटु अग्रामात्यवरया उन्वहन्सेट अटपिरिकर पूजा कर सुवदुक् विमसा सिटिया कतरगम महादेवालय अतुलु सेसु देवालयवल पैवति पूजा वेडसटहन वलटद अग्रामात्य रणिल विक्रमसिंह महता मेहिदी सहभागी उना इन अनतुरुव पेरहरे आरंभक अवस्थावटद अग्रामात्य रणिल विक्रमसिंह महता एक्कुना अमात्य सागल रत्नायक अतुलु पिरिसक्द मिम अवस्थावट एक्व सिटिया असल पेरहर मंगल्य पसुगे पस्वनदा आरंभ वू अतर एय अवसान वन्ने विसिवनदा पैवत्विन दिय कैपीबे मंगल्येन माध्यवेदी लसंत विक्रमतुंग गातने संबंधेन सेकपीट युद्ध हमुदा बुद्ध्यांश सामाजिकेकु अतडंगुट गेन तिबेनवा ए अनुव रहस पोलिसिये विसिन मेम बुद्ध्यांश निलधारिया अतडंगुट गेन ऐति बबई वार्ता वन्ने पोलिस मूलस्थानये सदहन कले गल्किस्स प्रदेशयेदी मोहु अतडंगुट गत् बबई एमेन्म अतडंगुट गेनु हमुदा बुद्ध्यांश निलधारिया रंदबागन प्रश्न किरीमट अधिकरणीय अद अवसर लबा दुन्ना ए अतडंगुवट गेरणु सेककारु गल्किस महेस्ट्रात अधिकरणीयट इदिरिपात् किरीमेन अनतुरुवाय नियम वशयेन समूर्ति सहनाधार लबिय युतु पुद्गलियन् पिलिबदव नैवत समीक्षणयक् सिदु करमिन् पवतिन बव अमात्य एसबी दिशानायक महता पवसनवा अमात्यवरया मे बव पवसुबे पसुगियदा पांडल प्रदेशे पवति वेडिहिटि जंगम सहन वेडसटहनकट एक्वेमिन् समाज सविबल गणीम हा सुबसाधन अमात्यांश यटते क्रियात्मक वने आबाद सहित तनत्तन पिलिबंद जातिक महालेखम कार्यालय सह दिविनगुम संवर्धन डिपार्टमेंटुव विसिन मेम जंगम सहन वेडसटहन क्रियात्मक कलातर एहिदी नोमिले एस कन्नाडी लबादीम रोदपुटु हा किहिलिकरु लबादीम अडु आदायम लाभेंट निवास आधार मुदल लबादीम वेनि प्रजा सत्कारक वेडसटहन रसक् सिदु उना අහුගේ දවස්වල පටන් ගත්තා අපි ගෙවන දිවිනගුම සමෘද්ධි සහනාධාර පිළිබඳ ලොකු සමීක්ෂණයක්.
මේ සමීක්ෂණය ය තාම ප්‍රවේශමයි අපි ජාත්‍යන්තර උපදෙස් සභාවගෙන විශ්වවිද්‍යාල මහාචාර්යවරු මේ විෂය ගැන හදාරපු කීප දෙනෙකුත් එක්ක එකතු වෙලා බොහොම සංකීර්ණ විද්‍යාත්මක අපි ප්‍රශ්න පත්‍රයක් හදලා ඒ ප්‍රශ්න පත්‍රයේ මේ ආදාන ඉල්ලපු සියලු දෙනාගෙන්ම මේ වෙනකොට පුරවලා ඉවරයි මේ නව සහනාධාර තේරීමේදී අලුතෙන් සමහර අය සාධාරණ ලැබෙයි සමහර අය සහනාධාර වැඩි වෙයි සමහර අය සහනාධාර අඩු වෙයි සමහර අය සහනාධාර කැපේ ඒ සියල්ල ඉතාම ප්‍රවේශමේ ඔවුන්ගේ ආදායම් මට්ටම සලකා බලන අර පත්‍රිකාවේ තොරතුරු අනුව තමයි ඒ සියලුම කටයුතු කරන්නේ ඒකම මම විශේෂයෙන් තමුන්ලාන්සලාට කියන්න කැමති මේ අලුත් අමාත්‍යංශයේ හැදීම නිසා හුඟක් ආබාධිත අයට ඒ වගේම වැඩිවියටපත් වෙච්ච අමාරුවෙන් ජීවිතේ ගැට ගහ ගන්න අයට හුඟක් උදව් උපකාර මේ අමාත්‍යංශය හරහා ගන්න පුළුවන් අපිට ඕනකම තියෙන්නේ ආබාධිත එහෙත් හරි හැටි නිවාසයක් නැති සියලු දෙනාගේම නිවාස ටික හදලා දෙන්න සමස්තයක් හැටියට ගත්තම අර මුදල් අය කරන වැඩිහිටි නිවාස කීපයක් ගැනන ලංකාවේ අනිත් සියලුම වැඩිහිටියන්ගේ ඒ වැඩිහිටි නිවාසවල තත්ත්වය තාම චෝචනීයයි පවතින ගුරු හිඟය සඳහා 2018 වසරේ සිට පාසල පදනම් කරගනිමින් ගැසට් නිවේදනය නිකුත් කරන බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා පසුගිය දවස්වල කැබිනට් මණ්ඩලයේදී බොහෝ අය පළාත්වලට සල්ලි දෙන්න කැමති වුණේ නැහැ ඇමතිවරු මට ඕන වුණේ මේ පාසල් පලා සභාද ජාතික පාසල්ද කියලා නැත්තම් මේක අපිම බදාගෙන කරනවට වැඩිය අපේ ව්‍යාපෘති යටතේ මේ රටේ තියෙන සියලුම පාසල් එක විදියට අරගෙන ව්‍යාපෘති යටතේ දියුණු කරන්න. අධ්‍යාපන පරිපාලන සේවයේ තිබුණ පුරප්පාඩු 852ක්. දැන් ඒකත් විභාග තියලා හෙටනින්ද අපි බඳව ගන්න. ගුරු අධ්‍යාපන රාජ්‍ය සේවයේ 1090ක පුරප්පාඩු තිබුණා. ගුරු විද්‍යාල ගුරු විද්‍යාපීඨවල ඒකත් අපි ගැසට් එකට යවලා තියෙනවා. දැන් මේ පද්ධතිය අපි හොඳට හදාගෙන යනවා. මේ රටේ ගුරු හිඟය තියෙන 60000. ඒ වගේම ගුරු අතිරික්තයක් තියෙනවා 40000. ඇත්ත වශයෙන්ම ගුරු හිඟේ තියෙන්නේ 20000යි. එතකොට ගුරු අතිරික්තයක් තියෙනවා 40000. ඇයි එහෙම වෙලා තියෙන්නේ? දේශපාලන හේතු මත ඇඟිලි ගැහිීම් මත විවිධ ආකාරයට හරියට ගුරු තුලනයක් කරන්නේ නැතුව මේ ගුරුවරු පාසල්වල කේන්ද්‍රගත වෙලා තියෙනවා. හැබැයි තවත් කොටසකට ගුරුවරු නැහැ. අපි බඳව ගන්න 2018 සිට පාසල පදනම් කරගෙන තමයි ගුරු හිඟේ ගැසට් කරන්නේ. මෙවර අපි ආරම්භයක් විදිහට විද්‍යාපීඨ වලට ගන්න ගුරුවරු ප්‍රමාණය අපස උසස් පෙළින් ඉසට්ස් කෝ එක පදනම් කරගන්න අතර 50%ක් තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පදිංචියත් බල්ලා බඳව ගන්න. නැත්නම් අපිට බෑ මේ දුෂ්කර ප්‍රදේශවලට ගුරුවරු හොයන්න. සැමට අධ්‍යාපනය ලබා දීමේ අපේ වගකීමක් තියෙනවා. මේ මානව සම්පත දිනු කිරීමෙන් පමණයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා තමයි අපි විදුහල්පතිවරු පුහුණුව ගුරු පුහුණුව පටන් ගන්න. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශ්‍රාමික සේවක මහත්ම මහත්මීන් වෙත රන්තිලින ප්‍රදානය කිරීමේ උත්සවයක් ඊයේ පැවැත්ුණා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශ්‍රාමික සේවක මහත්ම මහත්මීන්ගේ සේවා කාලය අගයමින් ඔවුන් වෙත රන්තිල්න ප්‍රදානය කිරීමේ උත්සවයක් ඊයේ පැවැත්ුණා. ඒ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී විශ්‍රාමලත් වරාය සේවක සේවිකාවන් 114 දෙනෙකු සඳහා රන්තිල්න පිරිනැමීම සිදු කළා. අපි තාක්ෂණයේ පැත්තෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකයේ ඊළඟ අවුරුදු පහේදී කොහෙද ඉන්නේ නාවක කටියට පිළිමදව ඊළඟ අවුරුදු පහේදී ලෝකයේ මොන වගේ ස්ථානයක ඉඳීද කියලා ඒ අවධානය යොමු කළා ඊට අවශ්‍ය තාක්ෂණයේ පමණක් නෙමෙයි ක්‍රමවේදයන් හඳුන්වා දීලා කොළඹ වරාය පමණක් නෙමෙයි මේ රටේ තියෙන අනෙකුත් වරායවලුත් ලෝකයේ තියෙන තරගකාරීත්වයට මුහුණ දෙන්න පුළුවන් ස්ථාවරයකට ගේන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ වරාය අපි ගොඩක් දිනු කළා ඒකේ වැඩ කරන හැම කෙනෙක්ටම ඉතාමත්ම ආදම්බරයෙන් අපි වරාය සේවකය කියන පණිවිඩ වචනය කියන්න පුළුවන් තත්වයකට ගේන්න හැම ක්‍රියාවලියකම යෙදෙනවා කියලා පොරොන්දු වෙනවා අපි දන්නවා කොච්චර අපහසුතාවයන් තුලින් ඔගොල්ලෝ වැඩ කරන්න ඇතිද කියලා මොකද අද තියෙන පහසුකම් ඒ කාලේ තිබුණේ නැහැ අද තියෙන ආදායම් ඒ කාලේ තිබුණේ නැහැ ඉතින් ඒ වගේ පසුබිමක් තියෙන මේ හැම කෙනෙක්ටම ඔගලංක කරපු රාජකාරී සේවාවට කැපවීමට ඔබ මේ සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි ඔබ නැවතත් සියත ටීවී ප්‍රධාන පුවත් විකාශයත් සමගින් දිවයිනේ දිස්ත්‍රික්ක 8ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 60කින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවසනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ කොළොන්නාව කඩුවෙල දෙහිවල ගල්කිස්ස මහනගර සභා සීමාවලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවයි
ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන ඊයේ දිනෙන් අවසන් වුණා. ඒ අනුව තෙදින ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනේ සමස්ත වාර්තාවට අනුව මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන් 1479 කට නඩු පැවරූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහිදී පරීක්ෂාවට ලක් කළ පරිසර සංඛ්‍යාව 95558ක් වන අතර මදුරු කීටයන් සහිත පරිසර 2378ක් හඳුනාගෙන තිබෙනවා. ඩෙංගු මදුරුවන් බෝවන ආකාරයෙන් පරිසර පවත්වාගෙන ගිය පුද්ගලයන් 4235 දෙනෙකුට නොතීසි නිකුත් කිරීමටද පීවරගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය රාජ්‍ය ආයතන 107කටද නඩු පැවරූ බව මහජන පරීක්ෂක සංගමය සඳහන් කළා. ඒ අතර පාසල් දෙකක් සහ අමාත්‍යාංශ දෙකක් වන බව සඳහන්. ඩෙංගු රෝගය ව්‍යාප්තිය තුළ දැනට වාර්තා වන රෝගීන්ගෙන් 50% කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වනවා. ඒ අනුව කඩුවෙල කොළොන්නාව දෙහිවල ගල්කිස්ස මහනගර සභා සීමාවලින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. මේ වන විට රෝග පාලනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙන අතර දූමායන කටයුතු රසායනාගාර සේවා වැඩි කිරීම සහ දැඩි සත්කාර හා අධි සත්කාර එකක පිහිටුවීම ඉන් ප්‍රධාන වනවා. මීට අමතරව අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳවද ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කැබිනට් පත්‍රිකාවක්ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කර තිබෙනවා. පසුගිය වර්ෂාපතනය සහ දේශගුණික වෙනස්කම් සමග ශ්‍රී ලංකා විවිධ ප්‍රදේශවල ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය වැඩි වුණා. ප්‍රධාන වශයෙන්ම බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේත් ගම්පහසක් අලුතර මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේත් ඒ වගේම මාතලේ යම් යම් ප්‍රදේශවලත් සමස්තයක් වශයෙන් ගත්කහම ඩෙංගු මර්ධන වැඩසටහන් වඩා ශක්තිමත් කරා ඒ තුළ පසුගිය කාලේ කීට විද්‍යාස්තුමිය ප්‍රමුඛ කණ්ඩායම කරන ලද සමීක්ෂණවලින් දැක්කේ පාසල් පද්ධතිය තුළ විශාල වශයෙන් මදුරුවන් බෝවෙන ස්ථානිතේ නිසා පාසල් පිරිසුදු කර ගැනීම රාජ්‍ය ආයතන රාජ්‍ය නවන ආයතන මේ සියල්ල පරිශ්‍රයන් පිරිසුදු කර ගැනීම සඳහා දක්වන උනන්දුවත් මහ ජනතාව වශයෙන් ඉතා වැදගත් වෙනවා. දැනට වැඩි වශයෙන් රෝගීන් වාර්තා වෙන සෞඛ්‍යන්දාරි කොට්ටාස 60ක් තියෙනවා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 8ක. මේ දිස්ත්‍රික්ක 8ේම මේ කොට්ටාස 60 සඳහා අවධානය යොමු කරමින් දැවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කළා ක්‍රියාත්මක කරනවා. කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරා. පිතාමත් විශාල සේවයක් අපේ රෝහල් පද්ධතිය තුළ සිද්ධ කරනවා. ඒක නිසා තමයි මරණ රාමක ගැනීමේ හැකියාව ලැබිලා තිබෙන්නේ. රටවට අපවත් කිහිපයක් කෙටියෙන් අද දහවල් 12 සිට පැය 12ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය මහජනතාවට දැනුම් දුන්නා. ඒ අනුව බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපෙටිය, හෝමාගම, රුක්මල්ගම, පැලවත්ත, මත්තේගොඩ යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ලැබුවා. ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය සඳහන් කළේ කලටුවාව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි. පානදුර බලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකයේ වෙත ලැබුණු තොරතුරක් මත බොරලැස්ගමුව බඩෝවිට ප්‍රදේශයේ කාන්තාවක් ළඟ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 40ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සති දෙකක පමණ කාලයක් සිදු කළ නිරීක්ෂණවලින් අනතුරුවයි මෙලෙස කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගන්නා ලද මෙම මත්කුඩුවල වටිනාකම රුපියල් ලක්ෂ 5කට ආසන්න බවයි පොලිසිය සඳහන් කළේ. සැකකාර කාන්තාව දින 7ක කාලයක් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සඳහා බොරලැස්ගමුව පොලිසියට ඉදිරිපත් කර තිබෙනවා. අද උදෑසන මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකට යටවීමෙන් වයස අවුරුදු 66ක කාන්තාවක් මිය ගොස් තිබෙනවා. මහනුවර පොලිසිය සඳහන් කළේ අද පෙරවරු 10ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි. මියගිය කාන්තාව කුලියාපිටියේ ප්‍රදේශයේ පදිංචි වන්නිනායක මුදියන්සේලාගේ පොඩිමැණිකේ නැමැති අයෙක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් ශ්‍රී ලංකාව බර්බර රෝගයේ තුරන් කළ රටක් වශයෙන් මේ මාස 21වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා. ඒ සමගින් අග්නිදිග ආසියාතික කලාපයේ බර්බර රෝගයේ තුරන් කළ දෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත්වනු ඇත. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසියානු කලාපීය අධ්‍යක්ෂකවරිය විසින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා වෙත බර්බර රෝගයේ තුරන් කිරීමේ සහතිකය මේ මාස 21වනදා පිරිනැමී අවධානය දවසේ පුවත්පත් විපරබටයි. ලංකාදීප දේශපාලන ප්‍රබලයෝ හතරක් ළඟදීම ඇතුළට අල්ලස් කොමිසමෙන් පරීක්ෂණ. යන තැනකට යන්න පුතෙක් වයස 80 තාත්තාට රුපියල් 500ක් දී බසයට නංගලා.
උදයංග වීරතුංග අල්ලන්න ජාත්‍යන්තර පොලිසියෙන් වරෙන්තු දිවයින ප්‍රංශයට ත්‍රස්ත ප්‍රහාරයක් රාෂ්ත්‍රය ජනතාව මතින් ප්‍රක්‍රිය පදවයි 84 දිනක් මිය යති ඒ අතර පොඩි ළමයි ගොඩක් මාරු වීම ප්‍රතික්ෂේප කර දඩල්ලගේ විශ්‍රාම ගනී වැඩබද්ද කිසි වෙනසක් නැහැ මුදල් අමාත්‍යංශයේ කියයි දිනමින යෝෂිතගේ රත්මලානේ නිවස විකිණීම තහනම් උදයංග වීරතුංග අත්අඩංගුවට ගන්නවාද නියෝගය 18 දා දිවිනගුම සෙවිලි තහඩු සිද්ධිය බැසිල් ඇතුළු හතරකට අධිචෝදනා බාර දෙයි ප්‍රංශයේ නයිස් නුවර ඉලක්ක කර ඊයේ එල උණු ප්‍රහාරයේ වගකීම අයස් සරන්කාමින් විසින් බාරගෙන තිබෙනවා ඊයේ එල උණු එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 84 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර එම පිරිස අතර කුඩා ළමුන් 10 දෙනෙකු දෙවෙනවා නයිස් නුවර පැවති බැස්ටිල් දිනසැඹුරුම ඉලක්ක කර ඊයේ එල උණු ප්‍රහාරය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරන අයස් සංවිධානය පවසා ඇත්තේ ප්‍රහාරය පිටුපස තම සංවිධානය සිටින බවයි කෙසේ වුවත් ප්‍රහාරය සම්බන්ධයෙන් මෙන්ම ප්‍රහාරය සඳහා පැමිණි ට්‍රක් රථයේ රියදුරු සම්බන්ධයෙන්ද ප්‍රංශ බලධාරීන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා ඒ අනුව ප්‍රහාරය සඳහා පැමිණි විශාල ට්‍රක් රථය ටොන් 19ක බරින් යුක්ත වූවක් බවයි ප්‍රංශ බලධාරීන් පවසන්නේ ට්‍රක් රථය ධාවනය කරමින් විශාල පිරිසක් සමූහ ඝාතනයට ලක් කර එහි රියදුරු 31 හැවිරිදී මොහොමඩ් බොහෝලෙල් නැමැත්තෙකු බව ඊයේ හඳුනා ගැනුණා අදාළ සැකකරු පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මේ වන විටත් ක්‍රියාත්මකයි එසේම ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයන් 3 දෙනෙකු ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා එම පුද්ගලයන් 3 දෙනා අතර ප්‍රහාරය මෙහෙය වූ ලොරි රථ රියදුරාගේ හිටපු බිරිඳද වන බව විදේශ වාර්තා සඳහන් කළා මේ අතර ඊයේ එල්ල වුණු ප්‍රහාරයත් සමග ප්‍රංශයේ ඊයේ නිවේදනය කළ දින 3ක ශෝක කාලය අදින් ආරම්භ වුණා එම අමානුෂික ප්‍රහාරයට ලක්ව දිවිපිදූ සියලු රටවැසියන් සිහි කර ප්‍රංශ වැසියන් රට පුරා අනුස්මරණයන් පැවැත්වූ බව විදේශ වාර්තා පැවසුවා ලබන මාස ආරම්භ වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පෙර බ්‍රසීලියේ ආරක්ෂක තත්ත්වය ඇගයීමට බ්‍රසීල රජය පියවරගෙන තිබෙනවා ලබන මාස ආරම්භ වීමට නියමිත ඔලිම්පික් කුලලේ පෙර ආරක්ෂිත තත්ත්වය පිළිබඳව පූර්ණ ඇගයීමක් සිදු කිරීමට බ්‍රසීලය තීරණය කර තිබෙනවා. පුද්ගලයන් 84 දෙනෙකු මරණයට පත් කරමින් ප්‍රංශයේ නීස් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුවයි බ්‍රසීල රජය මෙම පියවර ගෙන ඇත්තේ. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා විදේශ සංචාරකයන් 50 ලක්ෂයකට අධික පිරිසක් බ්‍රසීලයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙලෙස ආරක්ෂිත තත්ත්වය ඇගයීමේ ප්‍රධාන අරමුණ වේති වෙනවා ඔලිම්පික් උළෙලේ ප්‍රධාන දිනවලදී බ්‍රසීලයේ ජාතික නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීමටද පියවරගෙන ඇති අතර රියෝ ඩි ජනේරෝ නුවර ඇතැම් ස්ථානවල ට්‍රක් රථ රඳවා තැබීමද තහනම් කර තිබෙනවා ඒ සමගින් අදට නියමිත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය බින්දිමාවට පත්වනවා හමු වෙමු හෙටත් රාත්‍රී 7:30ට සුබ රාත්‍රියක්